විශේෂ වෙළඳසැලකට අයත් ලොරි රථයක සේවය කළ මොහු 120 දෙවන්දා අලුයම දෙකට පමණ සිය රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරුම් හලක් ආසන්නයට පැමිණ තිබුණා. අප වාර්තාකරු පැවසුවේ එසේ පැමිණෙන අතරවාරයේ ලොරියට පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයක් ලොරිය පසුකර යාමට කීපවරක් උත්සාහ කර තිබුණ නමුත් ඊට ලොරියේ රියතුරා ඉඩ ලබා දී නැති බවයි. ඊට උරන වූ ත්‍රිරෝද රථයේ පැමිණි පිරිස ලොරි රථයේ රියතුරට පහර දී තිබුණා. මෙම පහර දීම සිදු වූ ආකාරයේ ඉන්ධන පිරුම් හලේ තිබූ ආරක්ෂිත කැමරාවකින් සටහන්ව තිබුණේ මේ ආකාරයේ. පහර කැමර ලකු ලොරි රථයේ රියතුරු පසුව තෙල් දෙනී පොලිසියට ගොස් පැමිණිල්ලක් සටහන් කිරීමෙන් අනතුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබුණා. අනතුරුව බරපතල තත්ත්වයේ සිටි ලොරි රථයේ රියතුරු මහනුවර මහරෝහලට ඇතුළත් කරන අතර සෙනසුරාදා අලුයම පහට පමණ නිරසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහනුවර ඇත්තටම මේ ප්‍රවෘත්තිය නැරඹුවාම මට ප්‍රශ්න කිපයක් මතුවෙනවා. එකක් තමයි මරණාසන්න තත්ත්වයේ හිටපු, ඒ කියන්නේ අසාධ්‍ය තත්ත්වයේ හිටපු ගුටි කාපු පුද්ගලයෙක් කොහොමද තනිවම ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්නේ? ඒක එක ප්‍රශ්නයක්. අනිත් එක මේ වීඩියෝ දර්ශන බැලුවම හොඳටම තේරෙනවා මෙතන පහර දීමක් සිදු වෙන්නේ නැහැ. ත්‍රිරෝද රථයේ හිටපු පුද්ගලයින් මේ වීඩියෝ එකේ මේ CCTV දර්ශන හොඳට නරඹන්න මෙතන සිදුවන්නේ බහිම්බස් වීමක් පමණයි. කිසිවෙකු අතේ කිසිම ආයුධයක්වත් නැහැ. අනිත් එක පහර දීමක් මෙතන පෙන්눔 කරන්නෙත් නැහැ. බහිම්බස් වීමක් නම් පෙන්눔 කරනවා. නමුත් පහර දීමක් සිදුවන්නේ නැහැ. අනෙක් කාරණය මියගිය ලොරි රථ රියදුරාගේ බිරිඳ සහ ඔහුගේ මවගේ කටයුත්තරේදී ඔවුන් පවසලා තියෙනවා. දවස් 3ක් යනකම් ඔහුව ICU එකට ගත්තේ නැහැ. දවස් 3ක් යනකම් ඔහු හොඳට හිටියා. අපිත් එක්ක හොඳට කතා කරා, කෑමත් කෑවා කියන. එහෙනම් දවස් 3කට පස්සේ ඔහුට අමාරු වුණේ කොහොමද? මෙන්න මෙතනයි තියෙන ගැටලුව. මේකෙන් පෙන්눔 කරන්නේ මෙතන තියෙනවා වෙන යම් ගේම් එකක්. ඔය සිද්ධිය සිදුවෙන හතරවෙනි දවසේ තමයි අම්පාරේ සිද්ධිය සිදු වුණේ. මෙතන තියෙන්නේ වැරදුණු කුරුමානමක් නැවතත් කරලියට ගෙන ඒම. එතන පැහැදිලිවම කියන්න පුළුවන් අපි දන්න කතන්දරයට වඩා ඔබට ගිය වෙන යම් කතන්දරයක් මොහුගේ මරණය පිටිපස්සේ තිබෙනවා. විශේෂයෙන්ම දේශපාලන ගේම් එකක්. දේශපාලන වාසිතකා ජාතිවාදයේ අවුස්සන කාලකන්ණි දේශපාලුවන්ගේ ගේම් එකක් මොහුගේ මරණය පිටිපස්සේ තිබෙනවා කියලා අනිවාර්යයෙන්ම නිසැකවම කියන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම රජයේ වගකීමක් ඇත්තටම සිදුුණේ කුමක්ද කියලා නැවතත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වලා රටේ ජනතාවට මේ ඇති වී තිබෙන සැක සහිත තත්වය සමනය කිරීම සඳහා රජයේ වගකීමක් නැවතත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වලා ඇත්තටම මොහුගේ මරණය සිදුුණේ කොහොමද කියන එක රටේ ජනතාවට හෙළි කිරීම. ඒක රජයේ වගකීමක්. කොහොම ස්තුතියි.